මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට විරුද්ධව එරට ජනයා සහ භික්ෂුන් වහන්සේලා විවිධ අවස්ථාවලදී නැගී සිටියහ. විශේෂයෙන් 2007 සැප්තැම්බර් මාස එලෙස හමුදා ජනතාවට විරුද්ධව භික්ෂුන් වහන්සේලා දැක්වූ ප්‍රබල විරෝධය එරට හමුදාව මැඩ පවත්වන ලද්දේ සිය ගණනක් ඝාතනය කිරීම සහ සිරගත කිරීමෙනි. නමුත් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී මුක්ත හමුදා පාලනය සහ ලංකාව අතර දැඩි මිත්‍රකමක් දැන් වර්ධනය වී ඇත. ලංකාවේ ප්‍රධාන මිතුරන්ගෙන් එක් මිතුරෙක් ලෙස බුර්මයේවත් මියන්මාරයේ අපාලකයන් තම මිට නම් කරමින් සිටී. එය කෙසේද යත් 2009 නොවැම්බර් 12වනදා මෙරට තමිණි එම හමුදා නායකින් දලදා මදින රැගෙන ගියේ සතු පළසක් පතිනි. ඒ තරමටම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යහමින් නැතයි කියන පාලකයන් ප්‍රජාතන්ත්‍ර විරෝධී හමුදා පාලනයට ගෞරව දැක්වුවේ එලෙසය. මේ ස්වාධීන රූපවාහිනී සේවය එම හමුදා නායකයාගේ පැමිණීම වාර්තා කරන නදන්දමයි. මියන්මාර් ජනාධිපති ජෙනරාල් තාන්ච් වේමැතිතුමා සහ එම ආර්යාවැතුළු දූත පිරිස අද දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණියහ. මියන්මාර් රාජ්‍ය නායක ඇතුළු දූත පිරිස උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය විසිනි. ගරු ගාම්භීර ලෙස මෙන්ම ඉතා සුහද අන්දම මෙම හමුදා ජුන්තාව විසින් බුරුම බෞද්ධ භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් වීදි බැස සිටු කළ ලෝ ප්‍රකට සප්රෝ නරගලේ සමරමින් බුරුම හමුදා ජුන්තාවට විරෝධය දක්වමින් පසුගිය 27 දා බුරුම තානාපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විය. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ තෙවනලෝ මිතුරෝ නම් සංවිධානය විසිනි. विरुद्ध අද මේ උද්ඝෝෂණය සංවිධානය කරලා තියෙන්නේ මේ ක්‍රියාකාරීත්වයේ ඉස්සරහට තල්ලු කරනවා වගේම අපි විශ්වාස කරනවා අනිත් රටවල ප්‍රජාතන්ත්‍රවාදී අරගල සම්බන්ධයෙන්ුත් ඒ වගේම සහයෝගිතාවයත් අපි ප්‍රකාශ කළ යුතුයි කියලා. ඒ නිසා මිතා පැහැදිලිව ගුරුමේ හමුදා ජුන්ටාවට කියන්න කැමතියි. ඡන්දයෙන් බලයට පත්ව චාණ්ඩුවක් ඒගොල්ලෝ විසියවුරුද්දක් හිරේ දාගෙන ඉන්නවා. නමුත් අපි විශ්වාස කරනවා කවදා හරි දවසක ජනතාවගේ බලය ජයග්‍රහණය කරනවා කියලා. තන්චුවේ ගෝවේ තන්චුවේ ගෝවේ ෆ්‍රී ෆ්‍රී අනුශාසනා ගුරුමෙය මේ කලාපය තුල බෞද්ධ රාජ්‍යයක් හැටියට තමයි ලෝකෙම පිළි අරගෙන තිබෙන්නේ. ලංකාවට බුද්ධ ආගම ගෙනාවේ ගුරුමෙන් කියලා තමයි ආඩම්බරයෙන් බෞද්ධ ආගමික නායකයෝ කියන්නේ. නමුත් මේ වසර දෙක තුනකට ඉස්සෙල්ලා ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ඉඳලා මහා සංඝරත්නයේ ගුරුමේ පාරවල් වලට බැහැලා අන්සල් වලින් ආරම්භ කරලා වීදි වල පෙළපාලි ගිහිල්ලා තම සාමකාමී උද්ඝෝෂණය කරනකොට බුරුමේ පාලනය කරන මිලිටරි පොලිස් ජුන්ටා ආණ්ඩුව ඒ හමුදා නායකයෝ හාමුදුරුවන්ට ගහලා
මහා පාරමැද කහ සිවුර කහ චීවරේ රතු පාටෙන් තෙත් කරලා ඒ හාමුදුරුවන්ගේ තට්ට පළලා තමයි ඔවුන්ව හිරේ දාලා අද තවමත් මේ මිලිටරි ජුන්ටා පාලකයා බුරුමේ තමන්ගේ පාලනය ගෙනියන්නේ රාජ් පොලිසියට අනිකුත් ඇඟවලට අපි කියන්න කැමති අපේ මේ 22 වෙනිදා අපේ රටේ ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතුණා ගියා එක්සත් ජාතීන්ගේ සැසිවාරය මහා සමුළුව ආමන්ත්‍රණය කරා ඒ කතාව පටන් ගත්තේ ඉවර කරෙත් අපේ රට බෞද්ධාගමික ප්‍රතිපත්ති අනුව සංවර්ධනය කරනවායි කියලා තමයි එතුමා ලෝකෙට කිව්වේ එමනම් අපි අහනවා ලංකාවට බුද්ධාගම ගෙනාපු අපිටත් වඩා ප්‍රබල බෞද්ධාගමික රටක් හැට පිළිගන්න බුරුමේ බෞද්ධ ශාසනය විනාශ කරලා හාමුදුරන්ට ගාලා හාමුදුරුවෝ මරලා ඉරගවල් වල දාලා ප්‍රජාතන්ත්‍රවාදී අකුල ගැනීමේ පාඩමද මහින්ද රාජපක්ෂ මහත්තයා මෙහෙ ඉගෙනගෙන දැන් සරත් ෆොන්සේකා වුණේ ඒ විදිහටම කරන්න ඕන නිසා හිරේක දාන්න යන්නේ කියලා. ඒ තමයි බෞද්ධාගමික ප්‍රතිපත්තිය. ඒ කියන්නේ බුරුමෙන් ඉගෙන ගන්න යනවා අපි. ඒ නිසා අපි අහන්න කැමති මේ රටේ අතිමාත් බෞතරයක් වෙන බෞද්ධයාගේ බෞද්ධ ජනතාවගේ මේකද බෞද්ධ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ප්‍රතිපත්තිය. We have gathered here today to mark our protest against the Burmese military rule. The main opposition democratic leader Aung San Suu Kyi has been kept under the house arrest more than 20 years. At the same time, we see the revolution in Burma 3 years ago, where the Buddhist priests took the leadership and they started their demonstration and the campaign from the temple to the streets. And they came and appealed for the Burmese the military rule and the entire world to intervene to the Burma for the sake of the democracy. But what was happened at that time? The Mahasangha Buddhist priest was brutally attacked by the military rule, and they are robbed and completely fed by with the red blood. I mean that was the example set by the Burmese rule. So we are appealing to the Sri Lankan government and the Burmese government to stop this harassment, bring the democracy for the Burmese people, and opposition leader Aung San Suu Kyi from the house arrest allow the ordinary Burmese people to enjoy their democracy.